අපි ජාතියක් විදියට කතා කරන දෙයක් තමයි අපි අලුත් නිර්මාණ බිහි කරන්නේ නැහැ. අපි අලුතින් හිතන්නේ නැහැ. ඒ නිසා අපි එක් තැන පල්වෙන ජාතියක් විදියට. නමුත් මේ අපි ඉන්න කොළොන්නාව රජයේ කර්මාන්ත ශාලාව ඊට හොඳ උදාහරණයක් සපයනවා. නැත්නම් ඊට එහාට රට ගෙනියන්නට මේ කර්මාන්ත ශාලාවේ සියලු දෙනා සූදානම්ින් ඉන්නවා. මේ තමයි ඔවුන් අලුතින්ම නිපදවන කෞපි පොතු ඇරීමේ යන්ත්‍රය. එයත් මේ අපේ රටේ නිෂ්පාදන දායකත්වය සඳහා සූදානම්ින් ඉන්නවා. ඒ වගේම තවත් බොහෝ දේවල් නව නිෂ්පාදන ගණනාවක් මේ ආයතනය තුල සිදු වෙනවා. මොන වගේ කටයුතුද මේ වෙනකොට මේ වර්තමානයේ තුල සිදු වෙමින් පවතින්නේ? ජලපිරිපහදු සඳහා මිලියන 250ක් විතර කාර්යයක් හපුගලට, පොලිස් දෙපාර්තමේන්තුව සඳහා ඇඳන් 1850ක්, රබර් දෙපාර්තමේන්තුව සඳහා කොම්පෝස්ට් නිෂ්පාදන යන්ත්‍ර 60ක් පමණත්, කෘෂිකර්ම පර්යේෂණ ආයතනය සඳහා මැෂින්ස් 30ක් පමණ අපි දැනට හදාගෙන යනවා. ඊට අමතරව කාර්යයන් හැටියට අපි ගව තියෙන ඇත්තම බඩු කර්මාන්තය, බහු කාර්ය කර්මාන්ත. රටේ ජනතාව බලාපොරොත්තු වෙන නව නිෂ්පාදන කර්මාන්ත ශාලාවෙන් එළියට එයි කියලා. ඒ ජනතාවට විශ්වාසය තබා ගන්න පුළුවන්ද? තරම චරිත අපි දැන් අලුත් තාක්ෂණය, ලේෂ තාක්ෂණය, CNC තාක්ෂණය, ප්ලස්මා කටින් තාක්ෂණය, ඔය හැම එකක්ම අපි ගාව තියෙනවා. ගෙලික සහ රාජ්‍යාංශය දෙයන්සේටම කාර්යයන් ඉටු කිරීමට අපි සැදී පැහැදී ඉන්නවා. රජයේ ආයතනවල නැත්නම් පෞද්ගලික ආයතනවල මේ ආයතනයත් එක්ක සම්බන්ධතාවයේ යම්කිසි අඩුවක් තිබුණා නැත්නම් ඊට වඩා දැවැන්ත කාර්යභාරයක් රටේ නිෂ්පාදනය වෙනුවෙන් කරන්න පුළුවන් කියලා ඔබතුමා හිතනවද මේ ආයතනයට? තරම් පුළුවන් හැකියාව තියෙනවා. විශේෂයෙන්ම ඉස්සර අපිට සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට සියලුම රෝහල් උපකරණ සාදා රජයේ කර්මාන්තශාලාවේ දැන් අපිට ඒ ඇනුම් එනවා ගොඩක් අඩුයි. ඒ අපේ ප්‍රධානම ගැනුම්කරු සහ අපි සැපයම්කරු වෙලා තිබුණේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව. නමුත් අපි දැන් ඒක ජලගමනාකරණ අමාත්‍යාංශය හරහා අපි දැන් මේක ව්‍යාප්ත කරලා තියෙනවා. ඒ වගේම තමයි නව නිපැයුම් වලට අපේ කර්මාන්තශාලාවේ නිතරම ඉඩක් තියෙනවා. මේ ආයතනය තවත් රටට බරක් වෙන ආයතනයක්ද නැත්නම් ඊට එහාගේ කාර්යභාරයක් ඉටු කරනවද? 1849 ආරම්භ වුණු මේ රජයේ කර්මාන්තශාලාව මේ දක්වා ලාභාංශ මහ බණ්ඩාගාරයට යවුව මිසක් මහ බණ්ඩාගාර මත යැපුණේ නැහැ. මගේ සම්පූර්ණ සේවක සංඛ්‍යාව 300ක් පමණ ඉන්නවා. ඒ 300ට මිලියන 20ක් මම මාසිකව හොයන්න ඕනේ. ඊට අමතරව ඒකාබද්ධ සේවයක්, දීප ව්‍යාප්ත සේවයේ ඉන්න නිලධාරීන් සඳහා මිලියන 8ක් පමණ මහ භාණ්ඩාගාරයෙන් මට ලබා දෙනවා. ගිය වර්ෂයේ දල ලාභය මිලියන 98ක් තියෙනවා. මිලියන 400ක පමණ කාර්යයන් ගිය වර්ෂය තුල ඉටු කරලා තියෙනවා. 22 වර්ෂය තුල මිලියන 625ක පමණ ඉලක්කයක් මට තියෙනවා. ඒ ඉලක්කයත් අපි සපුර ගන්න බලාපොරොත්තු වෙන මේ වර්ෂය තුල. නිෂ්පාදන ක්ෂේත්‍රයෙන් දවන්ත පෙරලියක් කරන්නට මේ ආයතනයේ සූදානම් වෙලා ඉන්නේ නවීන තාක්ෂණික උපකරණ වලින් සන්නද්ධව. ඒ නිසා රටක් විදිහට අපිට තියෙන්නේ මේ ආයතනය පිළිබඳව විශ්වාසය තියෙන එක, අපිට අවශ්‍ය දේවල් අපේ රට තුළම නිෂ්පාදනය කරන්න පුළුවන් කියන කාරණය පිළිබඳව අපි යලි යලි හිතන එක.